Namo tassa bhagavato arahato sammā sambuddhassa. Ey bhagyavattu arahattu, siyalu satyanta ekama pihita vu mage budu piyanan vahanseta namaskara veva. Ati uttamaniya 550 jataka potthahansege 43 vani veluka jataka desanava. Yo atthakamatsahitanukampino o vajjamano nakaroti sasanam. Evaṃ so nihato seti velukhasya yathā pitāti. Ketaram ārakṣāvak pihitak tibenavāya sitā sitiyat dharmayen puranam etanattāṭa sadæ ārakṣāvak næ. Evannu උතුම් ධහමකට සැබෑ ආරක්ෂාව සහිත ධහමට මේ මොහොතේ සමීප වන්නට තරම් ඒ උතුම් ධහමෙහි මිහිර විඳගන්නට තරම් වාසනාවන්ත වූ භාග්‍යයක් ලැබූ පින්වත්නි, මේ මොහොතේදී අපි සූදානම් වන්නේ තවත් එක් ජාතක දේශනාවකට සවන් දෙන්න. වේදුක ජාතක දේශනාව. Velu kiyanne unawalata unabatayak sambandha nisa kiyanne unabata walin karapu nayekta hatupu giyak sambandha nisa me jathaka desanawata veluka jathaka desanawa namin namak athi vela tiyenawa pinnathne mehi arthaya wasa balawot kalin jathaka desanakaka dekka sandahan una wageemai palaweni pada deka samanai yam kenek me හිත කැමැතිව දියුණුව කැමැතිව අවවාද කෙරෙද්දී ඒ අවවාද පිළිපදින්නේ නැත්නම් අන්තිම පද දෙක වෙනස් ඒවං සෝනියතෝ සේති වේදුකස්ස යතා පිතාති යම්සේ වේදුකගේ පියාතසේ සර්ප දෂ්ටිය ලැබිලා ශෝකයෙන් මියන්නට සිද්ධ වෙනවා. මේක තමයි මෙහි අර්ථයේ තේරුම. අතීත කතාව සහ වර්තමාන කතාව අවදානෙන් ශ්‍රවණය කර හොඳ ආදර්ශයක් මෙහි සැබෑ තේරුම අපට හොඳින් දැක් ගන්න දැනගන්න පුළුවන් වේ. තිමතනේ මේ වර්තමාන කතාව විමසා බලද්දී බුදු පියාණන් වහන්සේ විසින් මේ දේශනාකට වදාළේ එක් දුර්වස භික්ෂූන් වහන්සේ නමක් අරබයා. ශාන්තිනායක ලෞතරා බුදු පියාණන් වහන්සේ අසරණයන්ට සරණ වන ලෞතරා බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වාසය කරන සමයෙහි එක් ස්වාමීන් වහන්සේ නමක් දුර්වස භාවයෙන් ප්‍රසිද්ධව හිටියා. මේ ජාතක දේශනාවට අදාළ ඒ සමය වන විට ඒ ස්වාමීන් වහන්සේ දුර්වස භාවයෙන් බොහෝම ප්‍රසිද්ධයි. දුර්වස භාවය කියන්නේ මේ තව කෙනෙක්ගේ අවවාද පිළිපදින්න කැමති නැහැ. ඉතින් මේ භික්ෂුවගේ අනිත් උතුමන් දෙන ඒ අවවාද පිළිපදින්න නොකමැති බව නිසා අනිත් භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුව බුදු පියාණන් වහන්සේ සමීපයට කැඳවාගෙන එනවා. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේම සාසිරිනවා, භික්ෂුව ඇත්තද ඔබ මේ දුර්වචයි කියන්නේ? ස්වාමිනී එසේයි කියලා ප්‍රකාශ කරාම ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ මේ භික්ෂුවට ප්‍රකාශ කරනවා, භික්ෂුව ඔබේ ඔය දුර්වස බව නිසා ඉස්සරත් ඔබ විනාශ වුණා, දැනුත් විනාශ වෙන්නද හදන්නේ කියලා ප්‍රකාශ කරාම අනිත් භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම් පරිදි බුදු පියාණන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරනවා. පින්වතුනි, අතීත කතාවට අනුව ඉස්සර කාලේ මේ බරණැස් කියන නුවර බ්‍රහ්මදත්ත රජ පරම්පරාවට අයත් එක් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අපේ බෝධිසත්වයන් වහන්සේ කසී රට එක් ධනවත් කුලයක ඉපදෙලා වැඩිවියට පත් වෙලා ඉන්නේ බොහොම බුද්ධිමත්. ඒ නිසා මේ කාමයේ ඇති නිස්සාරත්වය
කාමයන්ගේ තියෙන පිළිකුල් බව, ලාමක බව හොඳින් අවබෝධ කරගෙන පැවිදි වෙන්න ඕනේ කියලා අදහස් කරලා හිමාල වනයේට ගිහිල්ලා තාපස පැවිද්දෙන් පැවිදි වෙනවා. එහෙම පැවිදි වෙලා කිසුණු බිරියම් කරලා පංච අභිඥා අෂ්ට සමාපatti ලැබගෙන වාසය කරනවා. පස්සේ කාලෙක මේ තාපසයන් වහන්සේට බොහෝ සිසු පිරිසක් ඇති වෙනවා. මේ සිසු පිරිස අතර ඉන්නෙක් තාපස කෙනෙක්ට දවසක් මේ කැලේදී නයි පැටියෙක් හම්බෙනවා. ඉතින් බොහෝම සෙනෙහසෙන් මේ නයි පැටිය ඇති කරන්න පටන් ගන්නවා. මේ නයි පැටිය දාලා තියන්නේ පින්වත්නි උණ පුරුකක. උඩින් පියනක් සකස් කරගෙන මේ උණ පුරුකට දාලා උඩින් වහනවා. ඉතින් මේ නයි පැටියත් මේ තාපසතුමාට බොහොම කීකරුයි. තාපසතුමත් මේ පුතෙක් වගේ මේ නයි පැටියව ඇති කරනවා. මේ බව ආරංචි වෙච්ච අපේ මේ බෝධිසත්වයන් වහන්සේ මේ තාපසතුමා කැඳවල අවවාද කරනවා. තාපසය නයා කියන්නේ විශ්වාස කළ යුතු කෙනෙක් නෙමෙයි. ඔවුන්ට පීඩා කරන්න අවශ්‍යත් නැහැ. නමුත් ඔය තරම් ළඟට ගන්නත් එපා. ඔබට එයින් ඉපතක් වෙනවා. ඒ වෙලාවේ මේ තාපසතුමා ප්‍රකාශ කරනවා, එහෙම කියලා කොහොමද ස්වාමීනි, මේ නයි පැටිය මට පුතෙක් වගේ. මේ නයි පැටියා නැතුව නම් මට ජීවත් වෙලා වැඩක් නැහැ. පුතෙක්ට වගේ මම මේ නයි පැටියට ආදරේ කියලා ප්‍රකාශ කරාම බෝධිසත්වයන් වහන්සේ මේ තාපසතුමාට ප්‍රකාශ කරනවා, එහෙනම් ඉතින් ওই නයි පැටියත් එක්ක ඔබට මියන්න තමයි සිද්ධ වෙන්නේ. නමුත් මේ තාපසතුමා මේ අවවාදය පිළිගන්න කැමති වෙන්නේ නැහැ. දිගටම ඒ නයි පැටියා වැති කරනවා. මේ විදිහට කාලය ගත වෙනවා. දවසක් මේ තාපස පිරිස පළවැල හොයාගෙන වනාන්තරයේ ඈතින් ඈතට යනවා. ඔය අනාතරේ මේ පළවැල හොඳට තියෙන බොහොම සුලබව තියෙන ප්‍රදේශයකට මේ තාපස පිරිසට යන්න හැකි වෙනවා. ඒ නිසා දවස් කීපයක් නැවත එන්නේ නැහැ. එහිම නැවතලා ඒ පළවැල් අනුභව කරමින් කාලය ගත කරලා පළවැලක් නෙලාගෙන මේ තාපස පිරිස නැවතත් අර ඉන්න තැනට එනවා. දැන් පින්වත්නි, තාපසතුමා මේ නයා ඇති කරන්නේ උණ පුරුකක දාලා. ඉතින් උණ ගස්වලට වේලු කියනවා. ඒ නිසා මේ නයාට වේලුක කියන නමක් තියෙනවා. වේලුක කියන නයා ඇති කරන තාපසතුමාට වේලුක පිතා, නැත්නම් වේලුකගේ පියා කියලා නමක් ඇති වෙනවා. මේ වේලුක පියා මේ නයාව උණ පුරුකේ දාලා තමයි යන්නේ. දැන් දවස් දෙක තුනක්ම නයා උණ පුරුකේ, ආහාරයක් නැහැ. බොහොම කේන්තියෙන් ඉන්නේ. ওই වෙලාවේදී අර තාපසතුමා ඇවිල්ලා පුතේ බඩගිනිද කියලා නෑ අතට ගන්නවා. කේන්තියෙන් ඉන්න නයි පැටියා මේ තාපසතුමාට දෂ්ට කරලා පැනලා යනවා කැලේට. ඉතින් ඒ නයි විස ශරීර ගත වෙලා මේ තාපසතුමා මිය යනවා. තාපසතුමාගේ දේහය අපේ බෝධිසත්වයන් වහන්සේ ආදාහනය කරවලා මේ තාපස පිරිසට අවවාද කරනවා. ඒ කරන අවවාදය තමයි මේ ජාතක දේශනාවට මාතෘකා වුණේ. හිත වැඩ කැමති කෙනෙක් හිතවත් අනුකම්පාවෙන් අවවාද දෙනකොට ඒ අවවාද පිළිපදින්න ඕනේ. යමෙක් ඒ අවවාද පිළිපදින්නේ නැද්ද, අන්නේ තැනැත්තට වේලුක පිතා කියන තැනැත්තට අර නයාගෙන් දෂ්ටේ ලැබිලා. දැන් නයා විසින් දෂ්ට කරාට පස්සේ කොයිතරම් ශෝකයෙන්ද මැරුණේ, අන්නේ මේ විදිහට මරණයට පත් වෙන්න වෙනවා කියන මේ අවවාදය ඒ තාපස පිරිසට එදා බෝධිසත්වයන් වහන්සේ අවවාද වශයෙන් කරනවා. ඒ අවවාදයෙන් බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව තුළින් මේ භික්ෂුවටත් කරමින් මේ ජාතක දේශනාව අවසන් කරනවා. පූර්වාපර සන්ධි ගලපලා දේශනා කරනවා. පින්වත්නි, එදා අර නයෙක් ඇති කරපු අවවාදය පිළිගත්ත නැති ඒ නයි පැටියා විසින් දෂ්ට කරලා මරණයට පත් වෙන්න සිද්ධ වෙච්ච ඒ තාපසතුමා තමයි දැන් මේ දුර්වච භික්ෂුව. එදා ඒ තාපස පිරිස තමයි දැන් මේ බුදු පිරිස. එදා ඒ ප්‍රධාන තාපසතුමා වෙලා ඒ පිරිසට අවවාද කරපු උතුම් තාපසතුමා නම් දැන් මේ බුදු බවට පත් සිටින මම්ම වේද කියලා බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සන්ධි ගලපලා මේ ජාතක දේශනාව අවසන් කොට වදාරනවා. බොහොම හොඳ අවවාදයක්. අවවාද දෙනකොට පිළිගන්න නොකමැති සමාජය අපේ ඉදිරියේ තියෙනවා. මෙමෙනි සමාජයක දහමේ ආස්වාදය ලැබපු, දහමේ රසය විඳගත්ත පුජ්‍යලයන් වශයෙන් අපි ටිකින් ටික දිනු කරගන්න ඕනේ හොඳ සිරිතක්. අවවාද ඉවසන බව. ඒ සඳහා මේ ජාතක දේශනාව අපට මහත් පිටුවහලක්.